ගරු කතානායකතුමනි අද මේ සභාවට පැමිණිලා යලිත් පාර්ලිමේන්තු ජීවිතයක් ආරක්ෂා ආරම්භ කරන්නට අවස්ථාව ලැබීම ගැන මම විශේෂයෙන්ම මගේ සතුට ප්‍රකාශ කරනවා මේ පිළිබඳව ඔබතුමාටත් අපේ සභා නායකතුමාටත් අගමැතිතුමාටත් විපක්ෂ නායකතුමාටත් අනික් පක්ෂ නායකින්ටත් මම මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා මම අපේ බන්දුර ගුණවර්ධන ඇමතිතුමාගේ කතාවට අහුන්කම් දුන්නේ නැද්දි මට එකක් මතක් වුණා. ඔව් මේ ආණ්ඩුවෙන් බදු සහන දීලා තියෙනවා. ලොකු මිනිස්සුට බදු සහන දුන්නා පොඩි මිනිස්සුට බඩගින්න දුන්නා. අද තියෙන තත්ත්වය මොකක්ද කියලා බලමු. මට අතීතය ගැන වැඩි කතා කරන්න ඕන නෑ 2019 මේ රටේ විදේශ විනිමය සංචිතය තිබුණේ ඩොලර් කෝටි 700යි. අද ඩොලර් කෝටි 400කට අඩු වෙලා තියෙනවා. මීට අමතරව මට මතකයි අපේ උදේගමම්පිල ඇමතිතුමාගේ ප්‍රකාශයක් මං කියුවා තෙල් සංස්ථාවේ තියෙන ණය තෙල් සංස්ථාවට ඒ අවස්ථාව දුන්නේ ණය ගෙවන්න. ඒ මුදල් වෙන තැනකට ගත්තා. එතනක් තියෙනවා කෝටි 300ක් විතර. මේකේ අපේ සංඛ්‍යා ලේකන වලට එන්නේ නැහැ. මේ දෙකම එකතු කරන්න. අනික බලන්න හදිසියෙ ගන්න තියෙන්නේ අපේ වාණිජ බැංකු. වාණිජ බැංකු වල අද ණය තියෙනවා. මේකක්වත් සංඛ්‍යා ලේකනේ නැහැ. අද මේක අපේ රට බලපාන මේ 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 මාස අවසන් ඉඳන් ඩොලර් කෝටි 100ක ණය ගෙවන්න සිදු වෙලා තියෙනවා. තවත් 30 කෝටි 200ක් විතර ගෙවන්නේ. අපි කොහොමද මේවා ගෙවන්නේ? අයි බලාපොරොත්තු වෙන IMF ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයෙන් කෝටි 78ක් ලැබෙයි කියලා. ඒක මේ අවුරුද්දේ ලැබෙයිද? එන අවුරුද්දේ ලැබෙයි අපි දන්නේ නැහැ. ඒක ලැබෙනවා. ඊළඟට swap එකෙන් තව කෝටි 40ක් විතර ලැබෙනවා. බංග්ලාදේශයෙන් කෝටි 20ක් ලැබෙනවා. මේකෙන් කොහොමද අපි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ මෙතන තියෙන අතීතය ගැන කතා කරන්නේ නෙමෙයි අපි කතා කරන්නේ මේකෙන් අපි ගොඩ එන්නේ කොහොමද අපි කොහොමද විසඳුමක් හොයන්නේ අවුරුදු 2 3ක් ඊට වඩා යන්න පුළුවන් සමාඩු කියන අවුරුදු 10ක් කියලා ඒත් අපිට යම් කිසි විසඳුමක් සැලසුමක් තියෙන්න ඕනේ ආණ්ඩුව ඒක ඉදිරිපත් කළා නැහැ එතැමතුමා කිව්වා මේ ගැන සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුවේ වාරයක් ඇති කරන මම ඔබතුමා එක 100%ක් එකඟයි ඒත් මොකද්ද ඔබතුමාලා විසඳුම कोई मार्ग देने के लिए बट अनिकाय विनय कथा कर बे मम्म अप्रीतने एक मार्ग जात्यंत्र मूल्य अर मुदल समग आप दास दास दहन उब तुम्हारे एक नए विकल्प मुखद के लिए विकल्प संख्या लेकिन कथा करने के अपीट किसी में प्रयोजन अनेक मेतन अदतीयनो कोर प्रश्न तीयनो अपीडतीयनो तेल प्रश्न अध्यापन प्रश्न गणनावक नहीं रटे तीन මේ ඔක්කොම එකතු වෙලා පිපුණොත් මොකක්ද රට වෙන්නේ ආණ්ඩුවක් නැති වෙන නේ පාර්ලිමේන්තුව නැති වෙන. අන්න ඒක මතක තියාගෙන අපිට අවස්ථාව දෙන්න මේ ගැන සාකච්ඡා කරන්න. ඒ වගේම මම තව කාරණයක් මේකට පදන වෙලා තියෙන්නේ 70 වසරේම කොවිඩ් වසංගතය. මොකක්ද අපි කළා තියෙන කොවිඩ් වසංගතය ගැන මම මෙතෙන්ට එන්නේ ඉස්සෙල්ලා මගෙන් කොළඹ නගර සභාවේ නගර අධිපති ඉල්ලීමක් කරලා අගමැතිතුමාට කියලා ලැබිලා තියෙන ඇස්ට්‍රා සෙන්සා වලින් කොටසක් දෙන්න අර දෙවනි වටේ දෙන්න කියලා මම එතුමීට සභාවට කියන ඔබතුමායි කතා කරන්නේ ඒකට මම ස්තුතිවන්ත වෙනවා ඒත් විශේෂයෙන්ම අද මොකද සිදු වෙලා තියෙන අපිට එකක් කියන්න පුළුවන් මේ කාර්ය සාධක බලකාය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි පටන් ගත්තේ දවසේ අද වෙනකම් මොකද්ද කියලා සෞඛ්‍ය අමාත්‍යතුමාගේ අමාත්‍යතුමියගේ කතාවට ඇහුම්කන් දුන්නාන් තේරෙනවා මොකද්ද අපි කරන්නේ මේ මේ කාර්ය සාධක බලකායක් ඉදිරියට යන්න බෑ අසාර්ථක වෙලා තියෙන්නේ හැබැයි කා වැඩි වෙලා තියෙන්නේ අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන ඕන කැබිනට් මණ්ඩලයටයි කැබිනට් මණ්ඩලයේ වග කියන පාර්ලිමේන්තුවට. ඇයි කැබිනට් මණ්ඩලයට මේ බලතල දෙන්නේ නැත්තේ? බලතල ඒක බලතල තියෙන්නේ. ආ ව්‍යවස්ථාවේ 3 වෙනි වගන්තියේ, 4 වෙනි වගන්තියේ, 43 වෙනි වගන්තියේ මේ ආණ්ඩුව පාලනය කරන්න පුළුවන් මේ කැබිනට් මණ්ඩලයට පමණයි. අගමැතිතුමත් මෙතන ඉන්නවා. ඇමතිවරුත් ඉන්නවා. ඔබතුමා බාර ගන්න. ඔබතුමා වැරදි වුණොත් අපිට පුළුවන් මෙතෙන්ට වෙලා කෑ ගහන්න. අඩු ගන්න පොස්ටර් ආ ඉල්සන්. ඇයි මේක කැබිනට් මණ්ඩලයට වාර නොදෙන්නේ? අනික WH සංවිධානයේ අසරේ විශේෂඥනේ වෙනව කණ්ඩායමක් තියෙනවා. ස්පෙෂල් ඇඩ්වයිසර් ගෲප් ඔන් එක්ස්පර්ට්ස්. ලංකාවේ ඒක නෑ. ඒක කමිටියක් තියෙන්නේ. ඒක බාර දීලා තියෙන්නේ දෙපාර්ට්මන්ට් ප්‍රධානියෙක්ට. හමුදාපති කියන්නේ දෙපාර්ට්මන්ට් ප්‍රධානිය. කොහොමද එතුමා මේ වැඩ කටයුතු කරන්නේ? लेखा वरुण नियोग दुला कैबिनेट मंडल पमल दिपा प्रधान इंट नियोग दिन लेखा वरुण हेमती वरुण तत्व
ඇයි ඇයි මේ බලතල ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි මේ බලතල ක්‍රියාත්මක නොවෙන්නේ අපි කියන්නේ ඒක නායකත්වය ගන්න ව්‍යවස්ථාවේ කාටවත් වෙන එක්කෙන්ද ගන්න විතර අපිට පුළුවන් පාර්ලිමේන්තුව මෙතනින් දැන් ඒ ගැන කතා කරන්න අද මොකද්ද තියෙන සුදුසුකම් අනික ඕනෑම රජයක ප්‍රජාතන්ත්‍රවාදී රජයක කණ්ඩායම් තුනක් ඉන්නවා දේශපාලන අධිකාරිය ඒ තමයි කැබිනට් මණ්ඩලය ජනාධිපති අගමැති කැබිනට් ඇමතිවරු සිවිල් බලය ඒ තමයි සිවිල් පාලනය ලේකම් බඩු ගිනන් පල්ලෙහාට මිලිටරි බලය ඒ හමුදාව යුද්ධයට යොදන එක අද මිලිටරි බලය අරගෙන දැන් සිදු වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම රටේ පාලනය කරන එක කරන්න බැහැ ඒක වැරදි දැන් ඇත්ත වශයෙන්ම තියෙන කොවිඩ් විතරක් නෙමෙයි අර ආයෝජන මණ්ඩලයේ සාකච්ඡාවට මුදල් ඇමතුමා ඉන්න තිබුණා නැත්තම් රාජ්‍ය ඇමතුමා ඉන්නද ඒ මැදට ඇවිල්ලා හමුදාපති කතා කරා ඒක දැක්කම හිටපොයත් ගියා ඉතින් මට කිසිම ප්‍රශ්නයක් නැහැ හමුදාපතිගේ එතුමා මගේ මම හොඳට ආශ්‍රය කරන මට උදව් කරලා තියෙනවා ඒත් මේ වැඩ කටයුතු කරන්න බෑ මේක හමුදාකරණයකට යන්නේ ඔබතුමන්ලා අරගන්න ඕන කමනේ ජනතාව ඔබතුමන්ලට ඒ ජනවරම දුන්නා ඒ ගැන අපිට විවාද කරන්න බෑ ඒත් අපි ඔබතුමන්ට දොස් කියන්නේ ඒ ජනවර යොදවන්න නැතුව හමුදාකරණයකට අර්ධ හමුදාකරණයකට යනවා ඒ බලතල බාර දෙනවා කියලා ඉතින් මම මෙතන කියන්නේ අගමැතිතුමනි අපි කැමති වෙලාවක සම ඉල්ලනවා අපිට විවාදයක් දෙන්න මේ ව්‍යවස්ථානුකූල ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාකච්ඡා කරන්න අවස්ථාව දෙන්න මොකද අපි අපේ දේශපාලන විරුද්ධවාදිකම් තිබුණාට ව්‍යවස්ථානුව කැබිනට් එක තමයි තීරණ ගන්න ඕනේ ඒව විවේචනය කරන්න අපිට පුළුවන් විශ්වාසභංග යෝජනා ගේන්න පුළුවන් මෙතෙන්ට එල වාඩි වෙන්න පුළුවන් ඒත් ඒක කරන්නේ නැත්නම් මේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ නිසා අපි ඉල්ලනවා වෙලාව මම ඉල්ලනවා මං හිතා අනෙක් අපේ මිත්‍රයන් පාර්ලිමේන්තුව එකඟ වෙයි කියලා මේ කැබිනට් මණ්ඩලයේ බලතල අතහැරීමත් ක්‍රියා නොකිරීමත් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත් ජනවරම නැති කිරීම ගැනත් අපිට විවාදයක් දෙන්න කියලා මං ඉල්ලනවා ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ ඒ ඇලි දෙපැත්තේ සියලු දෙනාට මම ස්තුති කරමි අර කරුණු එක්ක අපි සාකච්ඡා කරමු කියලා මගේ මිත්‍ර බන්දුල ගුණවද්දට මම උන්ට ප්‍රකාශ කරමින් මගේ වචන සවල්පිය මං අවසන් කරනවා breaking.lk